සහෝදර සහෝදරීනි අද දවසේදී අපි සමරනු ලබනවා පාවුලතුමන්ගේ සිත් හැරීමේ මංගල්‍යය. පාවුල කියන්නේ ගමානියල් කියන ඒ දක්ෂ ගුරුතුමාගේ දක්ෂ සිසුවෙක්. එතකොට මේ දක්ෂතාවයන් එක්ක ඔහු අයිති කරගත්ත දැනුමත් එක්ක පාවුලතුමන්ගේ ජීවිතයේ තිබුණා කාටවත් යටපත් වෙන්නේ නැති හැමෝම පරාජය කරගෙන ඉදිරියට යන ස්වභාවයක්. එක උද්දච්චකමක් උඩගුවක් කිව්වොතින් නිවැරදි. එතකොට පාවුලතුමා හිතුවා තමන් එකතු කරගත්ත දැනුම තමන් අයිති කරගත්ත දැනුමත් එක්ක මේ ලෝකයේ සිදුවෙන විශේෂයෙන්ම ස්වාමින් වහන්සේ මේ ලෝකයේත් එක්ක කරන ගනුදෙනුව හරියාකාරවම තේරුම් ගන්නට පුළුවන්කමක් තිබුණා කියලා. ඒ නිසා ඔහු තමන්ට දැනිච්ච තේරිච්ච විදිහට දේවසැලැස්ම මේකයි කියලා හිතාගෙන තමන්ගේ දායකත්වයේ වෙනුවෙන් ලබා දුන්නා. හැබැයි මේ සාමුලට අමතකුණා ස්වාමින් වහන්සේගේ මාර්ගයන් ඔහුගේ මාර්ගයන් නොවන බව. ඒ වගේම මේ සාමුලට අමතකුණා තමන්ගේ සිතුවිලි ස්වාමින් වහන්සේගේ සිතුවිලි නොවන බව. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, මෙන්න මේ හේතු නිසා දමස්කේට යද්දී මේ සාමුලුව ස්වාමින් වහන්සේ යූටර්න් එකකට අරගෙන යනවා. ඒ දමස්කේදී ස්වාමින් වහන්සේ ඔහු මෙච්චර කල තමන්ගේ උද්දච්චකම කියාගෙන හිතාගෙන හිටපු හැම දෙයකින්ම ඔහුව එළියට අරගෙන ඔහුව බිඳුවේ සීමාවට අරගෙන එනවා. මෙන්න මේ බිඳුවේ සීමාවේදී ඔහු තමන්ගේ කියන දේවල්ෙන් හිස් වෙද්දී ස්වාමීන් වහන්සේ ඔව්ව හිස් කරද්දී ඔහු තුල ඇති වෙනවා යම් කිසි හිස් භාවයක්. තව මොනවා හරි වලින් පෙරෙන්නට පුළුවන්. ආදරණීය අම්මදාතිතුවේ පුතේ, මතක තියාගන්න ස්වාමීන් වහන්සේව ඔබට මට හඳුනා ගන්නට අවශ්‍ය නම් ඔබේ මගේ ජීවිතය මගේ මමත්වය ඔබගේ මමත්වයත් එක්ක උඩගුවත් එක්ක පිරලා තිබෙන්නා වූ මේ ජීවිතය හිස්වන්නට අවශ්‍යයි. ඒ මමත්වයත් එක්ක පිරිච්ච ජීවිතයත් එක්ක කවදාවත් ඔබට මට ඒ ස්වාමීන් වහන්සේව හඳුනා ගන්නට පුළුවන් කමක් ලැබෙන එකක් නැහැ. ඒ නිසා දවසේදී විශේෂයෙන් අපි හැමෝම කල්පනා කරන්නට තේරුම් ගත යුතු කාරණාව තමයි මේ ස්වාමින් වහන්සේත් එක්ක කරන ගනුදෙනුවේදී නිරන්තරයෙන්ම ස්වාමින් වහන්සේ තමා ප්‍රමුඛ විය යුත්තේ, නැතුව මම නෙමේ. ඒ නිසා ස්වාමින් වහන්සේ ප්‍රමුඛ විය යුතු නිසාම අපිට සිද්ධ වෙනවා නිරන්තරයෙන්ම එතුමානන්ගේ ඒ සිතුවිලි විමසන්නට, අපේ සිත විමසන්නට, එතුමානන්ගේ කැමැත්ත විමසන්නට. එතුමානන්ගේ කැමැත්ත විමසන්නේ නැතිව අපේ සිතුවිලි වලට අපේ මමත්වයන් වලට හසු වෙලා අපි මේ ගමන යන්නට හැවිද්දොතින් මතක තියාගන්න ඒක ස්වාමීන් වහන්සේගේ සැලැස්මට පරිබාහිරව අපේ සැලැස්මල් උදුම්වා ගන්නට උත්සාහ කරන අපේ වෑයමක් බවට පත් වෙනවා. ඒ නිසා අද දවසේදී අපි සීල දෙනාම කල්පනා කළ යුතු කාරණාව තමයි මම මගේ ජීවිතේ සිද්ධ කරන්නේ එතුමානන්ගේ කැමැත්තද? මම මගේ ජීවිතයේ මගේ ක්‍රියාවන් හරහා උත්සාහ කරන්නේ එතුමානන්ගේ ශ්‍රී නාමයට ප්‍රශංසාව ගෞරවය මහිමය ගෙන දෙන්නටද? මම මගේ ක්‍රියාවන් මගේ සිතුවිලි වලින් මම උත්සාහ කරන්නේ එතුමානන්ගේ සැලැස්ම මේ ලෝකයේ තුල මගේ ජීවිතය තුල ඉටු කරන්නද? මම මගේ ක්‍රියාවන් සිතුවිලි වල තුලින් උත්සාහ කරන්නේ මගේ මමත්වයේ තුල ගොඩනගාගත් ලෝකයේ ඉදිරියට අරගෙන ඉන්නටද? එහෙම නැත්නම් ස්වර්ග රාජ්‍යය අරඹයා කටයුතු කරන්නටද? අපි කල්පනා කරන්නට අවශ්‍යයි මේ දේ. එනිසා ඔබ සීල දිනට මම ආරාධනා කරනවා අපි ස්වාමින් වහන්සේ ඉදිරියේදී එතුමානන්ගේ කැමැත්ත වෙනුවෙන් කටයුතු කළ යුතු ජනතාවක්. අපේ කැමැත්ත නෙමේ, එතුමානන්ගේ නාමයයි අපි මහිමාලංකාරයට පත් කළ යුත්තේ. එනිසා අපේ ජීවිතයන් වල අපි අපේ නාමය මම කියන පුද්ගලයාව උඩට ගන්නට උත්සාහ කරන්නේ නැතිව
मगे सलस मुआल इटु करगने उत्साहकरणी नैतिव निरंतर उत्साहकरमु स्वामीन वहां से गे सलस्म इतुमानंगे नामे ते प्रमुख स्थाने दिन्नत मेदे अपिट करनट बह मगे जीविते मम ममत्वेन पुरवागिन हिटियोति एनिसा ए स्वामीन हसे आराधना करनव हिस्वेन्नट ममत्वेन इतुमानंट इड दिन्नत अन्नेतनदी इतुमानो अपिव නවත ගොඩනගාවි ඒ ගොඩනැගීම තුළ අපි කවරදාකවත් හිතපු නැති විදිහට එතුමාන වෙනුවෙන් වැය වෙන්නට පුළුවන් පුද්ගලයෙකු බවට පත් වෙන්නට පුළුවන්කමක් ලැබේවි. තේසු බීඩයි.